දස් විසිතුන සහෝදරත්වේ දිනය ඇත්තෙන්ම සහෝදරයන්ගේ දිනය වගේම සහෝදරයන්ගේ ද දින බධහුඩ් सස්ටහුඩ එහමනේද සහෝදරයන්ගේද දින තිමංහිතන අපි ඒ සහෝදරත්වය තුළ සහෝද සහෝදරයංවත් අපි ඇතුළත් කර ගැනීම ඒ පිළිබඳව අපි සිතීම වැදගත් කියලා. දැ මම අද මේ වේදිකාවේ ඉන්නේ මම එක්දාස් නමසිය අසු තුනේ එ හලු ජූලියයේ අදදැකීම් සැසින් දැකපු කෙනෙක් නිසාමයි. බොරැල්ල නගරයට ආසන්නව මම අධ්‍යහාපනය ලැබේ එක්දාශ නමසිය හැත්ත නමේ ඉඳල එක්දාස් නමසි අසු පහදක්වා. කොට එක්දක් නැන්ස අසු තුනේ එ මම දැකපු ඒ ඉතාමත් විනාශකාරී මුර්ග විදිහට මිනිස්සු හැසුරුණු ඒ සිද්ධීන්. සැබවින්ම පසුකාලීනව මේ ජාතික සමගිය වෙනුවෙන් මේ සහෝදරත්තුවය වෙනුවෙන් සිංහල දෙමල එක මුතුව වෙනුවෙන් සිංහල දෙමන මුස්නිිම් ලාංකේ අනන්න්‍යතතාාව වෙනුවෙන් මව යොමු කලා කිය කියන්න පුළුවන්. මම ඒ අධ්‍යාපනය ලබන කාලේ මගේ පන්තියම හිටියා දෙමල සොහයුරේ. දවසක් අපි සෙල්ලං කරනකොට ඒ සෙල්ලං කරන අතරවාරයේ මට සෙල්ලන් කරන මොහොතේ ඔහු කරපු යම් වැරද්දක් නිසා මම ඒ සහෝදරට දෙමලා කියලා කිව්වා.ඒ සහෝදරයා මට පෙරලා කිව්වා සිංහලයා කියලා. මම දෙමලා කිව්වා මට සිංහලයා කිව්වා. ඒ මට ඉක්ෂණිකෝම තිගස්මක් ඇති කලාා. ඉට පස්සුව මම කල්පනා කලාා ඇයි මම එහෙම කිව්වේ. මොකක්ද මම ලබපු අධ්‍යාපනය. මාව එහෙම කියන්න මාව පෙළඹිව්වේ ඇයි. ඉති ඒ නිසා අර අසූතුනේ ඒ සිද්ධින් එවගේම මගේ සොහොයුරාට මම කතාකරපු ආකාරය. මම හිතන්නේ මාව නැවත මේ පිළිබඳව සිතන්න යොමු කළ. ඉන් පසුව එක්දාස් නමසි අසු හතේ ඉන්දු ලංකා ජිවිසමෙන් පසුව යාල්දේව දුම්රිය පළවෙනි වතාවට යාාපනය යන අවස්ථාවේ, අපි තුන් දෙනෙක් යාපනයට ගියා ඒ ගියම මේ සහෝදරත්වේ කැක්කුම වේදනාව අපට තියෙන නිසා. අවස්ථාව මම සියසින් දුටුවා. කොපමණ විනාශයක් ඒ ලිබරේෂන් නොපරේෂන් එකෙන් හෙමන් නැත්තං ඒ මානුෂීයමවුම්වලින් යාපනයට උතුරට කරලා තියෙනවද කියලා. මේ මම කියන්නේ එක්දාස් නමසියා අසූ හතේ. ඉතිං මේ වගේ අමිහිරි අදදැකීම් අපිට රාශ්්‍යයක්තියනු අපේ ජගත් මනුවරණ සොහිවුරා කතා කළා මේ කේ වෙන්්කට් ඒ සිනමා අධ්‍යක්ෂකවරයාගේ ඒ සෝචනීය ඉරණම මිනිසාමය ලෝදවියන් වන්නේ මිනිසාමය ලොවතිරිසන් වන්න. දැඟඇයි මෙහෙම වනේ. මෙ වැනි සිරිපතුල වැනි බෞද්ධ තේබාවක් තියෙන ඒ චිත්‍රපඩියක් නිර්මාණය කරපු තැනැත්තාව. ඕ විශ්වාසයක් තිබුණා සිංහල ජනතාව මාව විනාශ කරන්න නෑ කියලා. එහෙම විශ්වාසයකින් තමයි ඔහු ඒ මොහොතේලියට බැස්ස. මෙතැින් අපට පේනදේ මොකක්ද. අපේ හිත්තුල අපි නොදැනුවත්වම මුර්ගයක්කන්නවා. ඒ මර්ගයා ආකර්ෂණීය මුර්ගෙක් ලෙස ඒ ආකර්ශනීය ලෙස ජාතිවාදය ආගම්වාදය ලෙස දේශපාලන බලවතුන් අපිට දිරිපත් කරනවා. ඒ වෙලාවට අපේ හිත්තුල තියෙන ඒ ආකර්ශනීය මුෘර්ගයා අපි සම්පූර්ණයෙන්ම තිරිසනෙක් බවට පත් කරන. මෙ මේ අදහස ඒ යන්නේ මිනිසාතුළ තිරිසනෙක් ඉන්නවා ඒ තිරිසනාව අපි ශිෂ්තක්තුවයට සංස්පෘතියට යොමු කරන්නට ඕන. ඒක කරන්න ඇත්තටම අධ්‍යාපනය එවගේම ආගම් වලින් නමුත් ආසියාතිික ආගම් හතරක් තියෙන ලංකාවේ. අපිට මොනවාදවනේ. අපි දන්නවා අසූතුනේ සම්පූර්ණයෙන්ම ඒ පිළිබඳව කියවගෙන යනකොට ඒ පිළිබඳව අන්තර්ජාතික නීතිවේදී නිදිරිපත් කරපු කොමිසම් වාර්තාවක්තියෙන. ඒ කොමිසන් වාර්තාව කියනකොට කියවනකොට අපි නිිතාමක් පැදිලි වෙනවා මේක සැලසුම් සහගතව කරපු ප්‍රහාරයක් බව දෙමළ ජනතාව මුල් කරගෙන දෙමළ ජනතාව සම්පූර්ණයෙන්ම විනාශ කරන්නට ඒවාගේම ඒ දෙමළජනතාවට හිංසනය කැඳවන්නට ඒවාකට පැවති ඒ ආණ්ඩුව සිංහල ජාතිවාදය ඉස්මතු කරමින් කරපු සැලසුමක් බෞ්. ඉතිං අපිට මේ අතීතය සිහිපත් කරමින්ම පමණක් සිටිමින් හරිියන්නි නෑ. අතීතිය ස්මරණය කරන්න ඕන එක වේදනාකාරී හැබයි අපිට අතීතිය සහිපත් අප සංහිදියාවක් අවශ්‍ය වෙනවා. සාමයක් ශ්‍රාන්තියක් අපිට අවශ්‍ය වේෙනවා. එෙමනම් අපට උතුරෙන් ලබාගන්නට හැකි පාඩම මොකදද. අපිට තියෙනවා උතුරේ එක්දස් නමසිය තිහේ ඒ උතුරේ තරුණ සංවිධානයක් ගොඩ නැගුණා එක්දස් නමසිය තිහේ. අපි ඒකට කියීනවා යාපනේ කොංග්‍රසය, යාපනේ තරුණ කොංගසේ. අද... සමාජවාදී තරුණ සංවිධහනයක් මෙවැනි දෙයක් සංවිධානය කරනකොට. අපිට ගැඹුරින් අධ්‍යනය කරන්නට වෙනවා. අන්න ඒ උතුරේ කොහොමද මුල් කාලේම යාපනය තරුණ කොංග්‍රසය නිර්මාණය වුණේ කියන එක. හැන්ඩි පෙරිම්ඩ නායගම කියන ඒ විද්වතා එවගේ මේ මානවීයවාදයක් ඔහුට හැකිවුුණා. ආගමිකව හින්දු කතෝලික ක්‍රිස්තියානි ඒවගේ ජාතිීන් හැටියට කමුතු කරගන්න ඒවගේම යාාපනයේ ජනසමාජයේ තිබුණු කුල අබිමානය කුල සමතත්ත්වයකට පත්කරන්න. ඔවුන්ගේ වේදිකාවේ කුල සමතත්ත්වයකට පත්කරමින් සම අසුන් පනවන්නට ඔවුන්ට හැකිවුුණ. ඉඒේ නිසා අපි අපි ආරාධනා කරනවා මේ තරුණ පරම්පරාවට අන්නේ ඒක්දාස්නම සය තිහේ යාපනේ තරුණ කොග්‍රසේ ගැන ලියවුුණු ලේඛන නැවත කියවන්. ඒ කියවලා අපිට සොයාගන්නට වෙනවා අපේ ජාතික සමගියට නව ප්‍රවේශය. එ අව ප්‍රවේශය තුළා අපිට ආගම්වාදය කොහොමද පිටු දකින්නේ එවගේම ජාතිවාදය පිටු දකින්නේෙ කහොමද ඒවගේම කුළවාදය පිටු දකින්නෙ කොමද ඉදත් වඩා වැදගත් තමා වැදගත්ම දෙයක් තමයි අපේ පන්තිවශයෙන් අපි බෙදිලා ඉන්නේ එක. එ මේ සියලු කාරණා පිළිබඳව අපිට කතිකාවක් ගොඩනගන්නට වෙනවා. ඉති මම හිතන්නේ මෙන්න මේ කතිකාව අපිට ගොඩනගන්නට වෙන්නේ අපි බෙදන ප්‍රවාහයන් මොනවාද කියලා අපි පැහැදිලිව දැනගත්තු. අපි දන්නවා ජාතිවාදෙන් අප බෙදවා එවගේම ආගම්වාදයෙන් බෙදනවා එවගේම වැදකත්ම දෙයක් තමයි. දේශපාලන පක්ෂවශයනොත් අපිව බෙදනු. දැන් අපි යම් දේශපාලන මතවාදයක් දැරුවත් දේශපාලන මතවාදයක් තියෙන ඒ පක්ෂයක් අපි නියෝජනයක් කරත්. අපේ අරමුණවිය යුත්තේ පක්ෂ දේශපාලනයක් අතික්‍රමණය කරන. මිනිසුන් බෙදන්නේ නැති ක්ෂදේශපාලිනිකව වශයෙන් හෝ මිනිසුන්න බෙදන් නැති මනුෂ්‍යත්වේ නාමෙන් ශ්‍රීලාංකේ අනන්්‍යතාවක් තුළ මේ රටේ සියලු ජනයා එකමුතු කරන ක්‍රමවේදයක් නව ප්‍රවේශය එනිසා අපිට අන්න එහෙම පුළුල් දැක්මක් තියෙන්න්නට ඕන අපිට අවශ්‍යයි රාජතාන්ත්‍රිකයෝ स्टටස් බන්ලා අනාගතය ගැන හිතන සැබවින්ම රටේ ජාතික සමගිය ඇ ගැන හිතන දේශපාලන පක්ෂයක් නියෝජනය කළත් පුළුල් දැක් මක් තියෙන ඒ දේශපාලන පක්ෂ අතික්‍රමණය කරන මිනිස්සු අපිට අවශ්‍යයි. දේශපාලක්ඥෝ උසස් දේශපාලක්ඥෝ සාරධර්ම ගතිගුණවලින් පිරුණු දේශපාලක්ඥෝ අපිට අවශ්‍ය. ඉතිං අද මේ වර්තමාන ආණ්ඩුව හිතන වනම් අර පැරණි විදිහටම හිංසනය කැඳවලා එත් නැත්ත නැතවරක් සිරිල් මැතිගුලා මේ සමාජයට ගෙනල්ල මේ වගේ සැමරුමක් කරන තවත්තිරිසකට හිංසනය මුදාහරන්නට ඒ සිරිල් මැතිවුලගේ අවතාරය නැවතගන්න මේ ආණ්ඩුව හිතනවනම් මමහිතන්නේ ඒ අපි පරාජය කරනවා කරනවා මයි අපි ඒක ධර්මිකෝ පරාජය කරනවා සංස්කෘතිකව පරාජය කරනවා ඒවගේම අපි දේශපාලන පක්ෂ අතික්‍රමණය කරපු රාජතාන්ත්‍රිකයන් මේරටට හඳුන්වාදෙන මනුෂ්‍යත්වෙනුත් පරාජය කරනවා. අන්නේ පరాාර්ථනයක් එක්ක උතුරත් එක්ක උතුරේ අතීතයක් එක්ක ගාන්දිවාදී අවිහිංසාවාදී ඒ ප්‍රගමනයක් එක්ක එකතුවෙන්නට කියලා මේ සියලු දෙනාටම ආරාධන කරමින් මම නිහඬ වෙනවා. අක්ෂපාති වාර්තා කරණය.